జయగము శ్రీలంక మగన్ పటంగము. අද ජාතික ජනබල වේගය කියන්නේ පක්ෂයක් නෙවෙයි. ඇත්තටම ජාතික ජනබල වේගය කියන්නේ ඔබේ ව්‍යාපාරය, ඔබේ නිර්මාණය, ඔබ තමයි මේකේ ශක්තිය. අද ජනාධිපතිවරණය තව දින 28කින් ජනාධිපතිවරණය තියන්න නියමිතයි. ඒකට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඒ 39 දෙනාටම ඉදිරියෙන් අපේ අනුර සහෝදරයව ඔසවා තැබුවේ ඔබ. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. ඉතිහාසයේ බලවත්ම, පුළුල්ම සියලු දෙනාම එකතු කරගත් ජනතා බලවේගයක් තමයි මේ තියෙන්නේ. ඒ ජනතා බලවේගය තමයි 21වැනිදා ජයග්‍රහණය කරන්න නියමිත. එතකොට මේ වෙනකොට අපේ රටේ මේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. එක පැත්තකින් ජනතාව එකතු කරගත්ත, ජනතාව සාමූහිකව සංවිධානය වෙච්ච මේ රට හදන්න තියෙන අවංක උවමනාවක් ඇතුව, හෘද සාක්ෂියක් ඇතුව එකතු වෙලා ඉන්න ජාතික ජනබල වේගය මාලිමාව. ඊට එරෙහිව අපි දකිනවා අනිත් සියලුම පක්ෂ පාට සියල්ලම එක කඳවුරකට එකතු වෙලා ඔවුන්ගේ එකම ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ මාලිමාවේ ජයග්‍රහණය නවත්තන්න. පුළුවන් වෙයි කියලාද හිතන්නේ? කීයකටවත් බෑ. මොකද ජනතාව ඉන්නේ මාලිමාවෙක. ඔවුන් ඔබ දැක්කොත් ඔබට මේ දවස්වල පේනවා ඇති හොඳටම පාර්ලිමේන්තුව තුල වෙන විකාර සිද්ධි. එහාට පරිනවා, මෙහාට පරිනවා. ඇත්ත වශයෙන්ම දැන් නමක් කිව්වම ටිකක් වෙලාවක් හිතන්න වෙනවා මොන පක්ෂයටද මොකටද අයිති කියලා. ඒගොල්ලොන්ට ප්‍රතිපත්තියක් නැහැ. ජනතා පරමාධිපත්‍යයට ගෞරවයක් නැහැ. ඔවුන්ට ඡන්දේ දුන්න ඡන්දදායකයන්ට කිසිම ගෞරවයක් නැතුව තමන්ගේ පුද්ගලික, ඉතාමත්ම පුද්ගලික, ඉතාමත්ම පටු අවශ්‍යතාවයක් වෙනුවෙන්, බලය වෙනුවෙන් සියල්ලම පාවා දෙන්න සූදානම් බව ඔවුන් පෙන්නුම් කරමින් යන්නේ. ඒ නිසා තමයි මාලිමාව ආණ්ඩුවක් තුල අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ අලුත් ව්‍යවස්ථාව තුල මේ විදියට පක්ෂ මාරු කරනවා නම්, තමන්ගේ ප්‍රතිපත්ති මේ විදියට පාවා දෙනවා නම්, තමන්ගේ ආසනය අහිමි කරවන නීතියක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා අලුත් ව්‍යවස්ථාව තුළ. මේ විදියට එහාට මෙහාට පනින්න තව දුරටත් අපි අවස්ථාව දෙන්නේ. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ මොකක් වෙනුවෙන්ද කියන එකත් අමතක වෙලා, කාව නියෝජනය කරන්නද කියන එකත් අමතක වෙලා තියෙන්නේ. ඒක තව දුරටත් මේ විදියට තියන්න බෑ. ලාල් විජේනායක සහෝදරයා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ තියෙන්නේ මෙවැනි දූෂිත, ප්‍රතිපත්ති විරහිත, සදාචාරයක් නැති දේශපාලන භාවිතාවක් නිසා. මේක අපි වෙනස් කළ යුතුයි. මේක අපි අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි. අපේ රටේ මේ විදියට ජනතාව අර්බුද රාශියකට අද වෙනකොට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් අද ඉතාමත්ම අමාරුවෙන් ඔවුන්ට ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. බඩගින්නේ ඉන්න ළමයි අද අපේ ලංකාවේ ඉන්නවා. බඩගින්නේ ඉස්කෝලවල වල කලන්තේ දාලා වැටෙන ළමයි ඉන්නේ. පවුල් බඩගින්නේ. වේල් තුනක් ආපු අය දෙකයි කන්නේ, දෙකක් ආපු අය එකයි කන්නේ. එහෙම තත්වයකට අපේ රට වටලා තියෙන්නේ. බෙහෙත් ගන්න රෝහලකට ගියාම බෙහෙත් නැහැ, වෛද්‍යවරුන් නැහැ, හෙදියන් නැහැ. රට දාලා ගිහිල්ලා මේ රට තුල තව දුරටත් වෘත්තිකයන් හැටියට ඔවුන්ට වැඩ කරන්න බෑ කියලා. අපේ පාසල් පද්ධතිය කඩා වටලා අඩුම තරමේ හරියට දරුවෙක්ට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න. ඒ ඉගෙනීමෙන් සමාජය තුළ රැකියාවක් කරගෙන දියුණු වෙන්න මේ අවස්ථා සියල්ලම අපෙන් උදුරගෙන තියෙන්නේ. මේ සියල්ලටම වඩා අපේ මනුෂ්‍යත්වය, අපේ සතුට උදුරාගෙන තියෙන්නේ. මේ දවස්වල ගෙදරකට ගියොත් අපිට අහන්න වෙන්නේ ඒ දුක්බර කතාවන්මයි. සාලෙට ගියාම සාලේ මුළු පවුලේ සියලු දෙනාගේම ලස්සන පින්තූර තියෙනවා. ලස්සන පවුල්, දරුවන්, මුණුපුරන්, බිනිපිරියන්ගේ පින්තූර තියෙනවා.
නමුත් ඇහුවම මේ අය කොහෙද කියලා බාගෙට බාගයක් මේ රටේ නැහැ. වයසක දෙමව්පියන් ඉන්නවා පින්තූර දිහා බලාගෙන. දරුවන් ළඟ නැහැ, මුණුපුරන් ළඟ නැහැ, මිනිපිරියන් ළඟ නැහැ. මේ රට දාලා ගිහිල්ලා මේ රට දාලා යන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ දූෂිත දේශපාලන ක්‍රමය නිසා. එහෙමනම් මේ රට හදන්න මූලික අවශ්‍යතාවයක් තියෙනවා. එක දෙයක් අපි කළා ඉන්න ඕනේ මොකක් කරන්න ඉස්සෙල්ලත්, එහෙම ඒක තමයි මේ දූෂිත දේශපාලන ක්‍රමය, මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ. දේශපාලනය කියන්නේ ජනතා සේවය. එහෙම නැත්නම් දේශපාලනයට ඇවිල්ලා තමන්ගේ පවුල රැක ගන්නවත්, තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරන්නවත් නෙවෙයි දේශපාලන බලය ජනතාව දෙන්නේ. අන්න ඒ වෙනුවට ජනතාවට සේවය කරන, ඇත්ත වශයෙන්ම ජනතාව නියෝජනය කරන දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. දූෂණයට ඉඩ නැති, දූෂණයේ යෙදෙන අයට නීතිය ක්‍රියාත්මක කරන දේශපාලනයක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි මාලිමාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මෙවැනි බරපතල සමාජ දේශපාලන පරිවර්තනයකට නායකත්වය දෙන්න පුළුවන් වෙන්නේ එවැනි දේශපාලන භාවිතාවක් තමාගේ දේශපාලන ජීවිතය තුළ පෙන්නුම් කරපු කෙනෙක්. එවැනි කෙනෙක් තමයි අනුර සහෝදරයා කියන්නේ. අනුර සහෝදරයා කියන්නේ මේ රටේ ජනතාවගේ දුක, ජනතාවගේ ජීවිත, ජනතාවගේ ප්‍රශ්න හොඳින් දන්න, හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. කුඩා වයසේ සිටම මේ සමාජය තුළ මේ රටේ තියෙන ඒ අසාධාරණකම්, අසමානකම් නිසා මේ සමාජයේ බහුතර ජනතාවකට වෙලා තියෙන දේ හොඳින් දන්න කෙනෙක්, අත්විඳ කෙනෙක්. ඒ නිසා ඔහු අවුරුදු 30කට වැඩිය කාලයක් තමාගේ ජීවිතය මේ ක්‍රමය, මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න ඒ වෙනස වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්. අවුරුදු 20කට එහා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල සටන් කරපු කෙනෙක්. එතෙක් කාලයක් දේශපාලනයේ ඉඳලා ඔහුට එරෙහිව කිසිම චෝදනාවක් එල්ල කරන්න බැරි වෙලා තියෙනවා මේ අයට. ගේන්න පුළුවන් නම් ගේන්නේ බොරු, අවලාද, මඩ. කිසිම හරි චෝදනාවක් එල්ල කරන්න බැරි වෙලා තියෙන්නේ ඔහු අදූෂිත දේශපාලඥයෙක්, අසාධාරණය වෙනුවෙන් පෙනී හිටපු දූෂිතයන් හෙළිදරව් කරපු දේශපාලඥයෙක් නිසා. එහෙනම් මෙවැනි දේශපාලන වෙනසක් වෙනුවෙන් පෙළ ගැහුණු ජාතික ජනබලවේගයේ මාලිමාවට ඉන්න පුළුවන් හොඳම නායකයා, ඉන්න පුළුවන් හොඳම අපේක්ෂකයා අනුර සහෝදරයා. ඒ නිසා තමයි අද වෙනකොට ඔහු රටේ ජනතාව තුළ, ජනතාවගේ හදවත් තුළත් ඉන්න නායකයා බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයි සැප්තැම්බර් මාසේ 21 වෙනකොට, ඔබ සියලු දෙනා පාන්දරෙන් ගිහිල්ලා මේ සමාජ පරිවර්තනය වෙනුවෙන්, මේ ඓතිහාසික වෙනස වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය ඔබ පාවිච්චි කරනවා කියන එක අපිට විශ්වාසයි. ඒක වෙනස් කරන්න බෑ. මේ බොරු වලින්, මේ අවලාද වලින්, මේ මඩ ප්‍රහාර වලින් ඒක වෙනස් කරන්න බෑ. තාම ඒ මඩ, ඒ අවලාද නගන්නේ මේ වෙනස් වෙලා ඉන්න ජනතාව තේරුම් ගන්න බැරි ඒ පරණ දූෂිත ත්‍රාඩ දේශපාලන ක්‍රම, දේශපාලන පුරුදු අත්හරින්න බැරි ඒ කඳවුර. ඒ නිසා අද අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔබේ ඡන්දය විතරක් නෙවෙයි, අපිට තව වැඩ කරන්න තියෙනවා. තව දවස් 28ක් 29ක් තියෙනවා. තාම මේ සමාජය තුළ ඉන්න පුළුවන් තීරණයක් ගත්ත නැති අය. ඔබේ පවුලේ ඉන්න පුළුවන්, ඔබේ ගමේ ඉන්න පුළුවන්, ඔබ වැඩ කරන තැනේ ඉන්න පුළුවන්. අපි ඒගොල්ලොන් එක්ක කතා කරමු. ඒගොල්ලොන්ට මාලිමාවේ ප්‍රතිපත්ති ගැන කතා කරමු. අපි තව දින කීපයකින් අගෝස්තු මාසේ 26 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. ඒක තුළ මේ රටට අවශ්‍ය ඒ ආර්ථික සංවර්ධනය, ඒ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, නීතියේ ස්වාධීනත්වය, මේ සියල්ලම අපි කොහොමද කරන්නේ කියන එක විස්තරාත්මකව අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ඔබත්
ඔබේ ඔබේ තෝරගත් මාලිමාවේ මහජන නියෝජිතයත් ඒ ජනාධිපති අපේක්ෂකයා අනුර සහෝදරයාත් අතර තියෙන ගිවිසුම, ඒ සමාජ ගිවිසුම, ඒ වෙනුවෙන් තමයි අපි සියලු දෙනා එකතු වෙලා ඉන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඒක පොරොන්දු ලයිස්තුවක් නෙවෙයි. ඒක සම්මුතිය, ඒක ගිවිසුම. ඒ රට පාලනය කරන්න නම් බලේ ඉන්න අයත් ජනතාවත් අතර ගිවිසුමක් තියෙන්න ඕනේ. ඒ ගිවිසුම තුලින් තමයි එකිනෙකා පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ. මේ රට වෙනස් කරන්න පුළුවන් කියන ඒ ගමනට සියලු දෙනා අපි එකතු කරගන්න පුළුවන් වෙන්නේ.